කොහොමද කොහොමද කට්ටිය හොනින් කියලා හිතනවා අද ඔක්තෝබර් 4 ඒ කියන්නේ සිනමන් රෝල් හෝ සිනමන් බන් ඩේ මේ දවස විශේෂයෙන්ම සමරන්නේ ස්වීඩන් වලයි ෆින්ලන්ඩ් වලයි ඒත් අපිත් සමරන්න ඕනේ මොකද මේකේ ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක හින්දා ඒ මොකද දන්නවද කුරුඳු කුරුඳු කියපුවාම අපිට එච්චර ගාණක් නැතුව ඇති ශ්‍රී ලංකිකයෝ හැටියට ඒත් හොඳම කුරුඳු එන්නේ අපේ මව්බිමේ ඒක මුළු ලෝකෙම පිළිගන්න දෙයක් අද එහෙනම් අපිත් සිනමන් රෝල්ස් හදමු අපි අපේ දෙයක් අපේ කුරුඳු සමරමු එහෙනම් කෙලින්ම වැඩියට බහිමු ඉස්සෙල්ලාම ලාවෙට රස්නේ කිරි ග්‍රෑම් 250කට ඉන්ස්ටන්ට් යීස්ට් එකකව කරමු යීස්ට් එකට පිපෙන්න උදව් කරන්න සීනි පොඩකුත් එකකව කරගන්න ඩෝ එක හදන්න ලෑස්ති කරපු සීනි ග්‍රෑම් 100න් තමයි මේ සීනි පොඩ ගත්තේ විස්කේකින් හොඳට මිශ්‍ර කරලා යීස්ට් එකට පිපෙන්න දෙන්න විනාඩි 15ක් විතර ඒක පිපෙනකන් මික්සින් බෝල් එකකට එකතු කරගන්න අර ඉතුරු සීනි ටිකයි ලුණු ග්‍රෑම් 5යි පිටි ග්‍රෑම් 650යි ඒකත් විස්කේකින් හොඳට මිශ්‍ර කරගන්න ඊස්ට් එක පිපෙන්න පටන් ගත්තට පස්සේ අපේ පිටි මිශ්‍රණයට එක්කව කරගමු. ඕගොල්ලන්ට ස්ටෑන්ඩින් මික්සර් එකක් තියෙනවා නම් ඩෝ හුක් ඇටච්මන්ට් එක දාලා මික්ස් කරන්න පටන් ගන්න. මේ භාණ්ඩ gedara නැත්තම් බය වෙන්න එපා. ලී හැන්දක් අරගෙන මික්ස් කරන්න පටන් ගන්න. මිශ්‍රණය එක්කව වෙන්න පටන් ගන්නකොට ඒකට එකතු කරන්න බිත්තර දෙකයි තව වැඩිපුර කහමදේකුයි. ඊට පස්සේ ආයෙ මික්ස් කරන්න පටන් ගන්න. අතින් හදනවා නම් ඕගොල්ලෝගේ වර්ක් සර්ෆේස් එකට හොඳට පිටි තවරලා ඩෝ එක ට්‍රාන්ස්ෆර් කරගෙන අතින් අනන්න පටන් ගන්න. ඊට පස්සේ සොෆ්ට් වෙච්ච බටර් ග්‍රෑම් 100ක් ඩෝ එකට එකතු කරන්න. බටර් එකත් හොඳට හාමු වුණාට පස්සේ ඕගොල්ලොන්ගේ ඩෝ එක මේ වගේ තියෙයි පොඩි ඇලෙන ගතියකුත් එක්ක වර්ක් සර්ෆස් එකට හොඳට පිටි තවරලා මම මේ කරන විදියට ඩෝ එක බෝල කරගන්න ඊට පස්සේ ලාවට තෙල් තවරපු බෝල් එකකට දාලා පිපෙන්න තියන්න පැයක් එකමාරක් විතර ඩෝ ප්‍රමාණය ඩබල් වෙනකම් බෝල් එක තවරන්න පොල් තෙල්වත් ඔලිව් ඔයිල්වත් පාවිච්චි කරන්න එපා නැත්නම් සිනමන් රෝල්ස් ටික චක බ්ලාස් තමයි පාවිච්චි කරන්න එක්කෝ එළවලු තෙල් නැත්නම් සන්ෆ්ලවර් ඔයිල් ඩෝ එක පිපෙනකම් අපේ සිනමන් ෂුගර් එක ලෑස්ති කරගන්න ඒක හරිම ලේසි බෝල් එකකට බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 250කුයි කුරුඳු පවුඩර් ග්‍රෑම් 15කුයි විස්ක එකක් පාවිච්චි කරලා හොඳට මිශ්‍ර කරගන්න පෑග් ගියාට පස්සේ ඩෝ එක රෙඩි මෙයා පිපිලා තින ලස්සන දැන් වර්ක් සර්ෆස් එකට ආයෙ පිටි තවරලා ඩෝ එක බෝල් එකකින් එලියට අරගෙන රෝලින් පින් එකකින් මේ වගේ කොටු හඩයකට ඩෝ එක රෝල් කරගන්න සෙන්ටිමීටර් භාගයක් විතර මහතට රෝල් කරගෙන ඩෝ එකට උඩින් හොඳට සොෆ්ට් වෙච්ච බටර් තවරගන්න බටර් එක මයික්‍රෝවේව් කරලා නෙමෙයි පෑ භාගයක් විතර ෆ්‍රිජ් එකෙන් එළියට දාලා තවරන්න පාවිච්චි කරන්න එතකොට ලස්සන්ට ගෑවේ ඩෝ එක හිල් වෙන්නේ නැතුව ඊට පස්සේ සිනමන් ෂුගර් ඔක්කොම දාන්න මුළු ඩෝ එකම කවර් වෙන්න දැන් මේක රෝල් කරගමු රෝල් කරනකොට පළල් වැඩි පැත්තෙන් පටන් ගන්න මම මේ කරනවා වගේ ඊට පස්සේ දැති පීහයක් පාවිච්චි කරගෙන සිනමන් රෝල්ස් ටික කපා ගන්න වෙන පීහයක් පාවිච්චි කරොත් ඩෝ එක ඉරෙන්න හෝ තැලෙන්න බලයි. ඕගොල්ලන්ට මේ රෙසිපි එකෙන් සිනමන් රෝල්ස් 12ක් විතර හැදේ. දැන් සිනමන් රෝල්ස් ටික අඩු කරගන්න බටර් වලින් තවරපු අවන් එකට දාන්න පුළුවන් ඩිෂ් එකක. අඩු කරගෙන ආයෙමත් පිපෙන්න තියන්න පෑ භාගයක් විනාඩි 45ක් විතර.
ඊට පස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 190කට රත් වෙච්ච අවන් එකකට මේගොල්ලොන්ව දාමු විනාඩි 18ක් 19ක් විතර. බේක් වෙලාට පස්සේ මෙන්න මේ වගේ ලස්සනට තියෙයි. සිනමන් රෝල්ස් ටික කූල් වෙනකන් අපි ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එක හදමු. ඉස්සෙල්ලාම ක්‍රීම් චීස් ග්‍රෑම් 150ක් බෝල් එකකට දාලා හොඳට බීට් කරගන්න. ඊට පස්සේ ඒකට එක්කව කරගන්න අයිසිං ෂුගර් ග්‍රෑම් 100ක්. එකපාර බීට් කරගන්න නම් එපා. අම්මා නැත්තන් නෝනා කුස්සියෙන් එලවයි. අයිසිං ෂුගර් මුළු පලාතටම යනකොට. ඒක නිසා හොඳ ළමයින් වගේ ඇඳක් අරගෙන පොඩ්ඩක් මික්ස් කරගන්න. ඒකට කිරි ග්‍රෑම් 50ක් එක්කව කරගෙන ඊට පස්සේ හොඳට විස් කරගන්න. ඊළඟට වැනිලා 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 දාන්න තේ හැන්දක්. මේ මිශ්‍රණය හොඳට විස් කරගත්තට පස්සේ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටිං එකත් රෙඩි. දැන් ඉතින් ෆ්‍රොස්ටිං එක හැම සිනමන් රෝල් එකක් කවර් වෙන්න තවරන්න. මෙන්න මේ වගේ. එහෙනම් මන් හිතනවා ඕගොල්ලෝ මේ සිනමන් රෝල් රෙසිපි එකට කැමති වෙයි කියලා. කැමති නම් ලයික් පාරක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම මාව ඉන්ස්ටා එකේ FB එකේ ෆලෝ කරන්න. ඔගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.